best practices එහෙම නැත්නම් විශිෂ්ට ව්‍යවහාර මොනවාද කියලා අපි අද බලමු. එහෙම නැත්නම් ලංකාවේ විශේෂම අධ්‍යාපන ශාස්ත්‍රයේ විශිෂ්ට ව්‍යවහාර තියෙනවාද? මේ විශිෂ්ට ව්‍යවහාර ශ්‍රී ලංකාව තුළ කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ? අධ්‍යාපන විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ විශිෂ්ට ව්‍යවහාරයන් යනු මොනවාද? විශිෂ්ට ව්‍යවහාර කියන්නේ මොනවාද? මේ ගැන මෙම කෙටි වීඩියෝ පාඩයේදී හඳුන්වීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේකදී ලෝකයේ විශිෂ්ට ව්‍යවහාර විශේෂයෙන්ම අධ්‍යාපනයේ විශිෂ්ට ව්‍යවහාර ගැන කරපු කෙටි සොයා බැලීමේදී දැනගන්න ලැබුණු කරුණු කීපයක් අවධාරණය කරන්න කැමතියි. විශේෂයෙන්ම නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් නුවර ది స్టీవ్ జాబ్స్ స్కూల్ කියන පාසල විශිෂ්ට ව්‍යවහාරයක් ලෙස හැඳින්වෙනවා. මේ స్టీవ్ జాబ్స్ స్కూల් එහෙම නැත්නම් స్టీవ్ జాబ్ කියන Apple සමාගමේ නිර්මාතෘ විසින් ඔහුගේ සංකල්පයකට අනුව මේ පාසල නිර්මාණය වෙලා තියෙනවා. ඔබට පේන්න තියෙනවා මේ පාසල විශේෂම ඩිජිටල් ක්‍රමවලින් උගන්වන පාසලක් බව. Using iPads loaded with educational apps. මේ පාසලේ කුඩා ළමුන් iPad පාවිච්චි කරනවා. own textbook වෙනුවට iPad පාවිච්චි. මේ පින්තූරයෙන් ඔබට දකින්න ලැබෙනවා. එතකොට මේ iPad වල පිරීලා තියෙන්නේ විවිධ ආකාරයේ අධ්‍යාපනික මෘදුකාංග. මේ කුඩා දරුවා පවසන්නේ When I first looked at it, I thought, wow, an iPad. iPad එකක් මුලින්ම උට ලැබිච්ච දිනේදී ඔහුට ඉතා සතුටු බව පුදුමයට පත් වූ බව ඔහු පවසනවා. මීළඟට මේ පින්තූරයෙන් දැක්කෙන්නේ රේඩියෝ සෙසමි යනුවෙන් හැඳින්වෙන රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක විශිෂ්ට ව්‍යවහාරයක් ලෙස ඉන්දියාවේ ක්‍රියාත්මක වන ආකාරය. දකුණු ඉන්දියාවේ තවමත් රූපවාහිනියක්වත් නැතුව සිටින ජනතාවක් වෙසෙන බව අපි කවුරුත් දන්නේ නැහැ. රේඩියෝව වටා තමයි රොක් වී සිටින්නේ. මේ දකින්න ලැබෙන්නේ ගලි ගලි සෙසමි කියන සෙසමි ස්ට්‍රීට් කියන ඇමරිකානු අධ්‍යාපනික වැඩසටහනට තාම සමාන ලෙස නිර්මාණය කරන ලද ඉන්දියානු වැඩසටහන. මේ වැඩසටහන විකාශනය වන ආකාරය. මේ වැඩසටහන පාසල්වල ඉගෙනුම් ආධාරකයක් ලෙසත් ඉගැන්වීමට භාවිතා කරන අන්තර්ගතයක් ලෙසත් භාවිතා කරනවා. ඉතා සාර්ථක ලෙස භාවිතා කරනවා. මේ කිසියම් විෂුවල් අන්තර්ගතයක් නැති වුණත් මේ ශබ්ද එහෙම නැත්නම් මේ විවිධ විදිහට විවිධ තාලයෙන් ඉදිරිපත් කරන විකට වැඩසටහන් එහෙම විනෝදාත්මක වැඩසටහන් සහ අධ්‍යාපනික වැඩසටහන් මේ දරුවන් ඉතා උනන්දුවෙන් අසවසෙටින බව පේනවා. මෙයත් එක්තරා විශිෂ්ට ව්‍යවහාරයක්. ශ්‍රී ලංකාව තුළ මෑතකදී දකින්න ලැබුණ ඉතාම වැදගත් විශිෂ්ට ව්‍යවහාරයක් තමයි ප්ලේ හවුස් ඉන් කැටවල ස්කූල්. කැටවල විද්‍යාලය කියලා කියන්නේ ඉතා දුෂ්කර විද්‍යාලයක්. මේ කනිෂ්ඨ විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුතුමා විසින් වසර 14ක් පමණ කාලයක් තිස්සේ ළමුන්ට නොකඩවා ඉංග්‍රීසි ඉගන්වමින් මහඟු සේවයක් කර තිබෙනවා. ඔහුගේ අදහසක් අනුව මේ ළමයින් පැමිණෙන ගම්වල ප්ලේ ස්කූල් නමින් ව්‍යාපෘතියක් පටන්ගෙන එහිදී ස්වේච්ඡාවෙන් කිසිම නායකයෙකු නොමැතිව ළමුන් විසින් තනිවම ඉංග්‍රීසි ඉගෙන ගන්න ආකාරය තමයි මේ රූපසටහන දැක්වෙන්නේ. එයත් විශිෂ්ට ව්‍යවහාරයක් ලෙස සැලකිය හැකියි. Namaste.